රටට අලුත් බලාපොරොත්තුවක් අරගෙන නීතිඥ නාගානන්ද කොඩිතෝක මහත්මයා තමන්ගේ සුවිශාල සුවිශේෂ වූ කාර්යභාරය ක්‍රමානුකූලව ඉදිරියට කරගෙන එනකොට එතුමාගේ කණ්ඩායමක් පිළිබඳව මේ සමාජයට පණිවිඩයක් දෙනවා. මේ පණිවිඩය අනුව අපි බලාපොරොත්තුෙන් ඉන්නවා කවුද එතුමාගේ කණ්ඩායම කියලා. මේ කණ්ඩායමේ එතුමා සඳහන් කරන ආකාරයට 24 දෙනෙක් ඉන්නවා. මේ 24 දෙනාගෙන් තවත් එක්තරා ගෞරවනීය, වැදගත්, ඒ වගේම මේ රටට සමාජයට වැඩක් කරපු විද්වතෙක්, එමත් නැත්නම් හොඳ වෘත්තිකයෙක් තමයි අද අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතුමා වැවිලි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වතු අධිකාරීවරයෙක්, වසර 25ක පමණ අධ්‍යක්ෂින් තිබෙන. එපමණක් නෙවෙයි, එතුමා මේ වන විට හිටපු ISO ප්‍රවිත් සහතිකයේ සඳහා වන උපදේශක හා පුහුණුකරුවෙක් වශයෙන් අවුරුදු 10ක පමණ කාලයක් කටයුතු කර තිබෙනවා. එහෙමනම් තවත් කරුණු කාරණා අපිට දැනගන්න පුළුවන්. අපි එතුමාව අද පිළිගනිමින් මේ කට සංවාදය ආරම්භ කරනවා. එතුමා තමයි ආචාර්ය හර්ෂනත් කෝසලද සිල්ව මහත්මයා. අපි ඔබතුමා බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මේ රට වෙනස් කරන්න ඕන කියන කතාවක් මේ හැමතැනකින්ම ඇහෙද්දී ඔබතුමා මේ රටේ වර්තමානය දකින්නේ කොහොමද අතීතයත් එක්ක ගලපලා? වර්තමානයේ ඇත්තම කියනවා නම් ව්‍යාකූල තත්ත්වයකට මුහුණ පාලා තියෙනවා. මේ අවුරුදු 1948 අපි නාමිකව අරගත්ත නිදහසත්, ඊට පස්සේ 1977 ගත්ත සම්පූර්ණ නිදහසත්, ඉන් පසුව 1978 දැනට පවතින මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනත් එක්ක, ඉතින් මං හිතන්නේ අපි හැමෝම දන්නවා කොච්චර ව්‍යාකූල තත්ත්වයකට ගිහිලා කියනවා නම්. අපි ගොඩක් විදිහට කතා කරනවා මේ වසර 2500ක ඉතිහාසයක් සහ පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය, ඔය කියන ප්‍රෞඪ ඉතිහාසය, ලෝකෙ හිටපු විශිෂ්ට ජාතියක්, ඔය කියන. ඉතින් අපි කොතනද දැන් නැවතලා ඉන්නේ? අපි එතනින් ඔය ප්‍රෞඪ ඉතිහාසයෙන් එහාට ගිහිලා තියෙනවද? මෙන්න මේවා තමයි අපි සලකා බලන්න ඕන දැන් පවතින වර්තමානය තුළ. අපි කොහොමද අතීතයට මේක ගලපගන්නේ? අපිත් මේ විදිහට තවත් පිරිහිමෙන පිරිමකට යනවද? ඔන්න ඔය කරුණු කාරණා තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන වර්තමානයේ. මොකද වර්තමානය මේ විදිහට ගියොතින් අපේ අනාගත පරම්පරාව තවත් අවුරුදු 2500කින් අපි ගැන මොනවක් කියයිද? ඔන්න ඕක තමයි මගේ තියෙන ප්‍රශ්නය සහ මේකට ගන්න ඕන විසඳුම. හොඳයි, දැන් ඔබතුමා නාගානන්ද කොඩිතෝක මහත්මයාගේ කණ්ඩායමේ සමාජිකයෙක්, විද්වතුන් කණ්ඩායමේ සමාජිකයෙක්. ඇයි ඔබ එතුමා සමග එකතු වෙන්නේ? එතුමා සමග එකතු වෙන්නේ එතුමාගේ තියෙන ප්‍රතිරූපයට හෝ ඔහුගේ තියෙන ශාරීරියේ තියෙන උපාංග හෝ දැකලා නෙවෙයි. ඔහු ගෙනාවා ඉතාමත්ම කාලෝචිත ක්‍රමවේදයක්, එහෙම නැත්නම් ක්‍රියාපටියක්, සිස්ටම් එකක්, සංකල්පයක් ගෙනාවා. ඒ සංකල්පය තමයි අපි මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා මේ ලංකාවට ඕන කියලා අපි හඳුනලා තියෙන. ඉතින් ඔහුගේ දැනීම අනුව, ඔහුගේ තියෙන පළපුරුදුතාවය අනුව ඔහු යම්කිසි ඊයකියවිල්ලක් ලියුවා. දැන් මේ ඒක පත් කළ තියෙනවා පවත්වන ගෙනීමට සුදුසුම් කළ තියෙන ව්‍යවස්ථා භාජනය කළ තියෙනවා. ඉතින් ඒකට තමයි මම සහභාගී වෙන්නේ. මොකද ඒ සංකල්පය තමයි මේ ලංකාවේ අස්සක් මුල්ලක් තෑරම ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය කියන මට බාධා කිරීමක් කරන්න වෙනවා. එතකොට මේ තියෙන ක්‍රමේ ගැලපෙන්නේ නැද්ද ලංකාවට? නෑ, ගැලපෙන්නේ නැහැ නේ. කොහෙදම ගැලපෙන්නේ? කොහොමද ගැලපෙනවා කියලා කියන්නේ? දැන් මේ රටේ අවශ්‍ය තරම් ගොඩනැගිලි ඉදි වෙනවා. මිනිස්සුන්ගේ ඒ කටයුතු කාරණා ටික සිද්ධ වෙනවා. ඔබ විශ්වාස කරනවද මීට වඩා වෙනසක් වෙන්න ඕනේ කියලා? මීට වඩා වෙනසක් වෙන්න ඕනේ. මොකද භෞතික දේවල් නෙවෙයි වෙනස් වෙන්න ඕනේ. අපේ කෝ අපේ තිබිච්ච මේ ආධ්‍යාත්මික හැඟීම්. හොඳයි, නෑ මම පොඩි බාධා කිරීමක් කළේ. ඇත්තටම වෙනසක අවශ්‍යතාවය පැහැදිලි තියෙනවා. ක්‍රමයේ වෙනසක් ගැන අපි කතා කරනවා. ඔබ ඒ ක්‍රමයේ වෙනස කොහොමද දකින්නේ? කොහොමද වෙන්න ඕනේ කියලා හිතන්නේ? වෙන්න ඕන එකක් තමයි දැන් මේ පවතින පාර්ලිමේන්තුව තුල මේ 78 ව්‍යවස්ථාව හදලා නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණය කරපු අය ඔවුන්ගේ සුඛ විහරණයට, ඔහුගේ ඔවුන්ගේ බලපරාක්‍රමය පතුරවාගෙන කොච්චර කල් දුරට රැඳී සිටින්න පුළුවන්ද කියන එක තමයි මගේ හැඟීම. මේක විවාදයට ලක් වෙන්න පුළුවන්, නමුත් මේක තමයි යථාර්ථය. ඉතින් මේකෙන් දැන් දින පවතින ක්‍රමය තුළ ජනතාවට අවශ්‍ය නොවන, අත්‍යවශ්‍ය නොවන දේවල්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙන් රටක් දියුණු වෙන්න පුළුවන්ද? රටක් දියුණු වෙන්නේ නැහැ. සරලව කියනොත් එච්චරයි. පැහැදිලි. හොඳයි, දැන් අපිට ඔබතුමාගේ විශේෂයෙන්ම ආචාර්ය උපාධිය ලබා ගන්නේ වතු වැවිලි කළමනාකරණය සම්බන්ධයෙන්. ලංකාවේ ආර්ථික භෝගයන්ගේ මම හිතන්නේ වැඩිම ව්‍යාප්තිය තිබෙන මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ මං හිතන හැටියට, මං අහලා තියෙන හැටියට නම් මේ වෙනකොට වතු ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් තිබෙනවා. ඔබ මොකක්ද යෝජනා කරන්නේ මේක වෙනස් කරන්න? අනිවාර්යයෙන්ම දැන්
අපි කොච්චර කිව්ව වුණත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ ලංකාව යටත් උද්‍යතයක් බවට පත් කරගත්තාම 1815. එතකොට මේ වතු සාමාන්‍යයෙන් ආරම්භ වෙන 1860 ගණන් වල තමයි මේ තේ වතු ඊට ඉස්සර තිබ්බ කෝපි වගාවන්. ඉතින් ඒක ඉඳලා ඊට පස්සේ 1875 වෙනකම් රජයට පවරා ගන්නකම් මේ බ්‍රිතාන්‍ය පාලකීන් එහෙම නැත්නම් ඒ ජාතිකයින් ලස්සන වැඩපිළිවෙලක් එක්ක ප්‍රමිතියක් එක්ක සුදුස්සට සුදුසන දීලා තමයි ඒ දේවල් කරේ. ඒ දේවල් පරිහරණය කරේ. ඒ වගේම ආදායම් විවිධ අවස්ථාවලද කඩාවැටීම් තියෙනවා. ඒ කඩාවැටීම් වලට ඔරොත්තු දෙන්න විශේෂයෙන්ම ඒගොල්ලෝ ළඟ තිබ්බා මේ ඉතිරි කිරීම 10%, 20%ක් වගේ ලැබෙන ආදායමෙන් මාසික වැදෙන ආදායම ඉතිරි කිරීමක් කරා. යම්කිසි අවස්ථාවක කාලුගුණය හෝ ආර්ථික හෝ කිසිම කඩාවැටීම් වෙනවා නම් ඒකට අවශ්‍ය කරන මූල්‍ය සපයාගත්තේ ඔන්න ඔවගේ. ඉතින් ඒ දවස්වල බැංකු තිබුණ නැහැ ණය ගන්න, පිටරටවල් ආවේ නැහැ ණය දෙන්න. ඉතින් ඒ වගේ ඉතින් ලස්සන ක්‍රියා පටිපාටියක් ක්‍රමවේදයක් තිබුණා. ඉතින් 75 මේ වෙනස් වුණා, රජයට පවරා ගත්තා. ඉතින් ඒක දේශපාලනීකරණය වුණා, නුසුසුසු ඒකට ගියා. ඉතින් ඕක තමයි කතාව. තව දෙයක් වෙනවා, මේ වෙනකොට වැවිලි ක්ෂේත්‍රයේ යෙදිලා ඉන්න කම්කරු ජනතාව තමන්ගේ වැටුප අවම වැටුප රුපියල් 1000ක් කරන්න කියලා බරපතල බලවත් ඉල්ලීමක යෙදෙනවා. හැබැයි මේක කෙරෙලා නැහැ. මේක කරන්න පුළුවන් දෙයක්ද, බැරි දෙයක්ද? ඇයි මේක නොවෙන්නේ? ඔව්, ඒක හොඳයි. ඉතින් මෙහෙමනේ, දැන් ආර්ථිකය ලංකාවේ වතු කම්කරුගේ පමණක් නෙවෙයි, සමස්තයක් ගත්තාම සමස්ත කම්කරුවන්ගේම මොන තලයක හරි මොන සමාජ තලයක හිටියත් ආදායම ලැබෙන ප්‍රමාණය මදිනේ වියදමට. ඕකනේ ඇත්ත කතාව. ඉතින් ওই අර්බුදිය නිර්මාණය වෙන තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන නිෂ්පාදනය වෙනවද ලංකාවේ? නිෂ්පාදනය වෙම කරනවද? විවිධ දේවල් හඳුනනලිය ආනයනයේ සහ අපනයනයේ අතර විශාල පරතරයක්. මේනකොට ආනයනය ඉහළ යද්දී අපනයනය නිෂ්පාදනයක් නැහැ. ඉතින් ඒ නිෂ්පාදනයක් පිටරට යන්නේ නැහැ. නිෂ්පාදනය තිබුණත් අපිට විවෘත වෙළඳපොළක් එක්ක, විශේෂයෙන්ම කෙන්‍යාව වගේ රටක් එක්ක අපිට තරම් කරන්න බෑ. මොකද ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අඩුයි, ඉතාමත්ම අහසට පොළොව වගේ. අපේ නිෂ්පාදනය වැඩි. ඒතකොට මොකක්ද මේක වෙනස් කරගන්න? ඉතින් වෙනස් කරගන්න ඕන නම් ඒක තමයි මේ සිස්ටම් චේන්ජ් එක ගැන අපි කතා කරන්නේ. නීතිය ආධිපත්‍යයෙන් ඕන. නාගානන්ද මහත්මයා හැමතිස්සෙම කියන්නේ මේ නීතිය තියෙන ඕන හැම එකම. ජනාධිපතිගෙන් ඉඳන් අන්තිම අධිපතින දරුව දක්වා මේ නීති එකක් වෙන්න ඕන. පොරකම වංචාව දූෂණය රජකරන පාලන ක්‍රමයන් ඇතුලේ අපි කොහොමද මේ රට වෙනස් කරන්නේ? මං හිතන්නේ ඒක බරපතල අභියෝගයක්. ඒක තමයි බරපතල අභියෝගයට දැන් ලියකියවිල්ලක් තියෙනවා. මේ ලියකියවිල්ල මේ ජනතාව තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න ජනතාව ඉන්නේ 5%, මගේ දැනීම හැටියට. අනිත් අය මේක දැනගත්තත් ඔහේ ඉන්නව දැනගත්තේ නැතුව වගේ. යන්නම් වාලේ යනවා. කිසිම නායකත්වයක් ගන්න නැහැ. අනේ අපිට මොකද ඌක? අපිට ඕක කරන්න පුළුවන්ද? ඔන්න ඕරුමේ තමයි අපි උරුමේ කියලා. ඔය කර්මය. මම කියනවා හැමතිස්සෙම මේක පුණ්‍ය භූමියක්. පාලනය කරන්නේ, පරිපාලනය කරන්නේ පව්කාරයෝ, මංකොල්ලකාරයෝ. ඉතින් අපි පව් ගෙවමු. හරි. ඔබ මොන ආකාරයෙන්ද නාගනන්ද මහත්මයාට මොන ක්ෂේත්‍රයේද දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මට පැවරෙන ඕනම කාර්යයක් කිරීමට ඒ හැකියාව සහ ඒ පළපුරුද්ද තියනවා කියලා මට සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා. නමුත් මම විශේෂයෙන්ම මම අවධානය කරනවා මගේ පසුබිම තුලත්, දැන් පවතින පසුබිම තුලත් ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තමයි මෙතන ගොඩක් හරිය බලපාලා තියෙන. මොකද අපේ ජාතින් තුන් විදියකට ඉන්නවා. නීතියත් තුන් විදියකට ක්‍රියාත්මක වෙනවා. දිවි පැවැත්මත් තුන් විදියට ක්‍රියාත්මක වෙනවා. මේකේ ලාංකිකයෝ කියලා තුන් කොට්ටාසයක් ඉන්නවා. එකිනෙකා බලන්නේ සැකෙන්, එහෙම නැත්නම් වෛරෙන්. ඉතින් මෙහෙම තියෙනකොට මං හිතන්නේ මොන ජාතියක්වත් මොන රටක්වත් දියුණු වෙයි කියලා. හැබැයි ඔබ වැවිලි කළමනාකරණ ක්ෂේත්‍රයේ අවුරුදු 25ක පළපුරුද්දක් තියෙන කෙනෙක්, ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම ISO ප්‍රමිති සහතිකය පිළිබඳව උපදේශකවරයෙක්, පුහුණුකරුවෙක්. ඒ මං හිතන්නේ ඒකත් එක්ක සම්බන්ධ කරගත්තොත් ලංකාව කෘෂිකාර්මික රටක් නිසා කෘෂිකාර්මික වැවිලි කළමනාකරණ අංශයේ යම් අගකීමකට ඔබ වඩා සුදුසු කියලා මම යෝජනා කළොත්. ඔව්, ඒක සුදුසුයි. හොඳයි. මං හිතන්නේ ඔබ ඕන දෙයකට සූදානම්. මම පැවරෙන දෙයක් කිරීමට හැකියාව තියෙනවා. මොකද තමන්ගේ මූලික ප්‍රතිපත්ති තියෙන ඕන. විශ්වාසය, හැකියාව, පළපුරුද්ද, විනිවිදභාවය, නීතිගරුකම, නිහතමානීකම, ඔයි කියන කරුණු කාරණා ටික තියෙනවා නම් ඕනම ශ්‍රේෂ්ඨයක්, ඕනම රටක්, ඕනම ආයතනයක් පුද්ගලික වශයෙන්නොත්
සමාජීවර්තී වුණොත් මම හිතන්නේ දිනු කිරීමට බාධාවක් නැහැ. හොඳයි. ඔබ අවසාන වශයෙන් කියන්නේ නාගානන්ද කුඩිතෝක මහත්මයා තුළ දකින සුවිශේෂ ගුණාංග මොනවාද? ඔහු මම දකින්නේ අවංකවම කිව්වොතින් ඔහු අවංකයි ඔහුට. ඔහු ඔහුට විශ්වාසයි. ඔහු ඔහුව විනිවිදභාවයකින් ක්‍රියා කරනවා. ඔහුට යම්කිසි දැක්මක් තියෙනවා මේ රට කොහොම හෝ මුදවාගෙන මේ තියෙන පවතින මංකොල්ලකාර හොර තක්කඩි මැර දේශපාලනයක් තියෙනවානේ. ඒකෙන් මුදවාගෙන මේ ජනතාවට යම්කිසි පැහැදිලි කිරීමක්, පැහැදිලි දර්ශනයක්, පැහැදිලි වැලපිළිවක් ඉදිරිපත් කළා අයින් වෙන. ඔහු මම දන්නවා තව එකක් කියන්න ඕන. ඔහු තනතුරට එහෙම නැත්තම් ඒ පහසුකම් වලට, ඒ වරප්‍රසාද වලට ගිජුව කෑදරව මෙතනට එනවා නෙවෙයි. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඔබ සහ ඔහු අතරේ යම් ආකාරයකට මේ එකඟතාවයක් ඇති වෙන්නට ඊටත් එහා ගිය යම් දෙයක් බලපෑවා කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඒක විශේෂයෙන්ම මෙතන සඳහන් කරනවා. මම දන්නේ නැහැ කොතෙක් දුරට මං ගැන වර්ණාවක් හෝ ඔහු ගැන වර්ණාවක් කරනවා. නමුත් මේක කිය යුතුයි. ඔහු බෞද්ධ දර්ශනය තුළ පෝෂණය වෙච්ච ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන චරිතයක්. ඒක මම දුටුවා. ඒක දැනුත් මම දුටුනවා. ඒක ක්‍රියාවනුත් මම දැකලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ සම්බන්ධතාවයට මූලික වශයෙන් බලපෑවේ. හොඳයි, එහෙමනම් අපි සුබපතනවා. මේ රට වෙනස් කරන්නට, මේ ක්‍රමය වෙනස් කරන්නට නීතිඥ නාගානන්ද කුඩිතෝක මහත්මයා උත්සාහ දරද්දී එතුමාට ශක්තියක් වෙමින් උගතුන් බුද්ධිමතුන් සම්බන්ධ වෙන වෙලාවක එතුමාගේ කණ්ඩායමේ ක්‍රියාකාරකෙක් හැටියට සම්බන්ධ වෙන්නට තීරණ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම වැවිලි ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් තිබෙනවා. ජනතාව බොහොම අසරණ වෙලා ඉන්නේ. ඒ වගේම වැවිලි ක්ෂේත්‍රයේ ආශ්‍රිතව ලංකාවේ බොහොම බරපතල හිදී ජාවාරම් සිද්ධ වෙනවා. කසලතේ වැනි ගැටලු මතුවෙනවා. මේ කාරණාවලදී ප්‍රමිතිය අපි පවත්වා ගතහොත් මේ ලෝකයේ ඕනෑම රටකට අභියෝග කරන්න පුළුවන් විදිහ හැකියාවක් තියෙන නිෂ්පාදනයට ආයද කරන්න පුළුවන්. එතනදී ඔබේ දායකත්වය ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම. මොකද මේ රටේ සම්පත් නැති තෙල් විතරයිනේ. අනිත් මොනවද නැත්තේ කියන්න අපිට? අපිට ශ්‍රම සම්පත්, ශ්‍රමය තියෙනවා. අනිත් අවශ්‍ය කරන භූමිය තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මීට වඩා සිංගප්පූරුවේ තියෙන ජලයවත් නැහැනේ. පිටරටින් ඒකත් ආනය කරන්නේ. මොනවද ඒ රටේ තියෙන භූමිය පමණයි. ඉතින් මේ ඔක්කොම තියාගෙන අර කවුද එක මහත්මයෙක් මට මතකයි කිව්වා අපි මේ රත්තරන් ගොඩක අපි වාඩි වෙලා ඉන්නවා කියලා. රත්තරන් නෙවෙයි රත්තරන් මිතුමැණික් ඔය කියන ඔක්කොගේ මුඩ අපි වාඩි වෙලා ඉන්නවා අන්දේ වගේ. අපි නිවටියෝ වෙලා, අපි නිවටියෝ කරලා. ඉතින් මං හිතන්නේ දැන් මේ නිවටකමෙන් මිදෙනවද නැත්තම් මේ විදිහට ක්‍රියාත්මක වෙනවද දියුණු වෙන්න. ඉතින් දියුණු වෙන්න නම් වෙනසක් වෙන්න ඕන. යහපත් වෙනසක් වෙන්න ඕන, පැහැදිලි වෙනසක් වෙන්න ඕන. ඒකට දසරාජ ධර්ම අපි බෞද්ධ විදියට, මේක බෞද්ධ රාජ්‍යයක් විදියට දසරාජ ධම්ම කියන මේ දසරාජ ධම්ම තියෙනවා නම් ඕනම ආගමකට, ඕනම සංස්කෘතියකට, ඕනම ජාතියකට වැජඹෙන්න පුළුවන්. මොකද ඒක පොදු ධර්මතාවයක්. මොකද බුද්ධ ධර්මය මිනිසයන්ට ඒක කියනවා ආර්ට් ඔෆ් ලිවිං, වේ ඔෆ් ලිවිං. බුද්ධිසම් මිස් ආර්ට් ඔෆ් ලිවිං, වේ ඔෆ් ලිවිං. හොඳයි, බොහොම සුදී. යටින් රත්තරන් ගොඩක්, ඒ උඩනේ ජනතාවක්, උඩින් ගින්දර ගොඩක් එක්ක ඉන්නේ. මේ ගින්දර නිවන්න නම් මේ රට වෙනස් කරන්න අවශ්‍යයි. මේ රට වෙනස් කරන්න නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි. අන්න ඒ තනිදි තමයි නීතිඥ නාගානන්ද කුඩිතෝක මහත්මයා යෝජනා කරන මේ ව්‍යවස්ථා විප්ලවය සඳහා වන නව ජනරජ යෝජිත සම්මත ව්‍යවස්ථාව අපට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබට බලාපොරොත්තුවක් ලබා දෙනවා. අපි එකතු වෙමු. තවත් මේ වගේම මෙතුමා වගේම විද්වතෙක් එක්ක අපි නැවත හමු වෙමින් බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා. ඔබට ආයුබෝවන්.